රෙජිස්ටර්ස් කොටස අපි මේ වෙද්දි කවර් කළා සීරියල් ලින්ක් තියෙනවා. මේ වීඩියෝ එකේ බලමු පැරලල් ලින්ක් තියෙනවා. ඒවයි බයි ඩිරෙක්ෂනල් එකයි. තව අපිට කොටස් තියෙනවා ඉතුරු වෙලා පැරලල් ලින්ක් වලින් දෙකක් තියෙනවා. පැරලල් ලින්ක් සීරියල් අවුට් එකයි පැරලල් ලින්ක් පැරලල් අවුට් එකයි බයි ඩිරෙක්ෂනල් එකයි යුනිවර්සල්. එතනින් මම පෙන්නන්නම් ලෙක්චර් එකේ කොහමද තියෙන්නේ කියලා. පැරලල් ලින්ක් සීරියල් අවුට් එක සාමාන්‍යයෙන් එන්න පුළුවන් අහන්න පුළුවන් තරක්. පැරලල් සීරියල් අවුට් එකේම මේ SR රෙජිස්ටර්ස් වලින් තියෙන මෙච්චර එකක් ඉගෙන ගන්න නැහැ. මොකද රෙජිස්ටර්ස් අහන්න කවුන්ටර්ස් එක්ක නිසා මේ මෙච්චර ලොකු සර්කිට් එකකින් ඇනලයිස් කරන්න කොහොමරවත් දෙන්නේ නැහැ. අනිත් එක දැන් මිස්කේ ලෙක්චර් එක බලුවන් පස්සෙත් වැඩිය මෙන්න මේ වගේ ඒවා ගැන විස්තර කරන්නේ නැහැ. يعني මිස් වෙනම වර්කවුට් එකක් අරගෙන ඇඳලා පෙන්නලා එහෙම කරන්න මේ කොටස් ටික මම විස්තර කරන්නම්. මේ ටයිම් එකත් එක්ක අපේ ටාගට් එක ෆයිනල් වෙනවා. මේකත් තේරුම් ගත්තら වැඩි වෙන්නේ නැහැ මේවා. මේ දැනුමට හොඳයි තේරුම් ගන්න එක. මේක පැරලල් ලින් සීරියල් අවුට් මේකෙම මේ ටයිමින් ඩයග්‍රෑම් එක තියෙන්නේ. මේක ටයිමින් ඩයග්‍රෑම් එකක් දීලා තියෙන නිසා මම මේක විස්තර කරන්නම් මේකත්. පැරලල් ලින් පැරලල් අවුට් එක තියෙන්නේ මේක වෙන දේ මම කියන්නම් මොකද්ද කියලා. මේක සර්කිට් එකක්වත් එහෙම දීලා නැති නිසා මේ මෙච්චර ඇනලිසිස් එකක් දෙන එකක් නැහැ. ඊපස්සේ මේ දෙක තියෙනවා වයි ඩිරෙක්ෂනල් එකේ. වයි ඩිරෙක්ෂනල් එකට 4-bit serial serial 4-bit serial in serial out එක විස්තර කරනවා මිස්කේ. මේක අපි කරන්න ඕනේ 4-bit universal කියන එකේ වෙන දේවම කියන්නම්. මෙච්චරයක් කොහොමත් අහන්නේ මේකේ වෙන්නේ මොකද්ද කියන එක විතරක් මේ අවබෝධයක් කරගත්තම ඇති. අපි මෙතනින් පටන් ගමු මේ පොඩි කොටස් වලින්. නෑ කො මේකට එන්න කලින් parallel ටික ඉවර කර. parallel in serial out එකයි parallel in parallel out දෙක ඉවර කරලා මේ ටිකට යමු. මෙතන පළවෙනිම අපේ ප්‍රධානම ටාගට් වලින් තියෙන එකක් තමයි මේ වීඩියෝ එකේ parallel in serial out එක. මෙතන වෙන්නේ parallel input එකක්. එන්නේ මේ කියලා හිතන්නකෝ flip flop අතර 4-bit version එකක්. ඒතරම් flip flop අතරක් තියෙනවා. මොනවාම හරි SR හරි D හරි මොනවාම හරි flip flop අතරක cascaded system එකක් තියෙන්නේ. එතකොට මේකේ parallel input එකක් තියෙන්නේ. එක සැරේ තමයි data bit ටික load කරගන්නේ parallel. input එක data in එක parallel වෙනවා. එක clock cycle එකේදී ඔක්කොම data ටික in වෙනවා මේ registers වලට. register එකේ මේ box වලට flip flop ටිකට data input වෙනවා. serial out එකක් තියෙන මේවා shift වෙවි කියලා එක පල්ස් එකට එක bit එක ගානේ series විදිහට තමයි data out එකට යන්නේ. ඒක තමයි මේකේ වෙන මූලිකම සිද්ධාන්තය තියෙන්නේ. මේක circuit එක බලුවන් පස්සේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මෙතන අලුතෙන් මේ ඇවිල්ලා තියෙන මේ input pin එකක් ගැන කතා කරන්න තියෙනවා. shift load කියන එක මේ shift load කියන එකට ගන්න අගය අනුව කොහොමද මේකේ වෙන operation එක කියන එක මේ circuit එක අරගෙන අපි කතා කරමු. ඒ වගේම තමයි මෙන්න මේ වගේ data pattern එකක් දුන්නයින් පස්සේ bit pattern එක මේකේ data out pin එක. data out pin එක කියලා කියන්නේ මෙතන බලුවම පේනවා serial data out කියලා කියන්නේ මේ අන්තිම flip flop එකේ output එක. එයාගේ waveform එක කොහමද මෙන්න මේ වගේ input sequence එකකට කියන එකත් අපිට බලන්න තියෙනවා. මුලින්ම මේ circuit එකේ මොකද්ද මේ shift load කියන pin එක අනුව මේ වෙන operation එක කියන එක බලමු අපි. මොකද මේ විස්තර කරන්න වගේ ආවොත් මේ circuit එක විතරක් අරගෙන බලමු. මේ විදිහට මම මේ circuit එක මෙතනට අරගත්තා. මේකේ shift load අනුයි. මොකද මේ shift load කියලා කියන්නේ දැන් මේක parallel input එකනේ. parallel input එකක් සහ serial out එකක්. parallel input එකේදී ඔක්කොම අපි දන්න ඔක්කොම bits ටික load කරගන්නවා එක සැරේ.
කියන එකට අපි ලෝඩ් කරගන්න ඕමනානම් අපි මේ ෂිෆ්ට් ලෝඩ් කියන මෙන්න මේ පින් එකට දෙන්න ඕන 0 එකක්. 0 එකක් දීලා තියෙන අවස්ථාවක මෙයා කරන්නේ bit එක ලෝඩ් කරගන්න. ඒතර අපි මුලින්ම මේ register එකත් එක්ක වැඩ කරනකොට පළවෙනිම clock pulse එකෙන් දෙන්න ඕන 0 එකක්. මොකද අපි bit එක ලෝඩ් කරගන්න ඕන data bit එක මේගොල්ලන්ට. ඊට පස්සේ තමයි shift කරන්නේ. shift කර කර තමයි මෙයාගේ serial out එක වෙන්නේ. එතකොට දැන් දන්න පළවෙනි clock pulse එකේදී අපි 0 එකක් දුන්නා. අපි timing diagram එකේ කතා කරමු ඒක. එතකොට මෙන්න මෙතනට මේ දීලා දෙන bit ටික ඔක්කොම මේවා ඇතුළට අරගන්නවා. ඊට පස්සේ දෙවැනි clock pulse එකේදී ඉඳන් shift operation එක යන්නේ. දැන් මේකට 0 දුන්න පළවෙනි එකේදී ඊට පස්සේ නම් එකේම තමයි දෙන්න අපි. එතකොට දැන් මෙයාගේ load වෙලා තියෙන මේ වෙද්දි මොකක් හරි bit එකක් 1 0. ඒක මෙතනින් එළියට යනවා. serial එකේදී එළියට යනවා. ඒ වගේම තමයි මෙයාගේ මේ වෙද්දි විල් ඉන්න parallel ඔක්කොම ටික ආවනේ පළවෙනි එකේදී. මේ load උනානේ. එයා shift වෙනවා මෙතනට. ඒතර දෙවැනි clock cycle එකේදී shift එකක් වෙන්නේ. පළවෙනි එකේදී මෙයාට load වෙලා තිබෙච්ච කෙනා එළියට යනවා සහ මෙයාට අවිල්ල තිබ load වෙලා හිටපු කෙනා මෙතනට එනවා. මෙයාගේ කෙනා මෙතනට එනවා. මෙයාගේ කෙනා මෙතනට එනවා. මෙයා reset වෙනවා. මේ විදිහට තමයි වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන එක අපි 0 දුන්නයින් පස්සේ මේගොල්ලන්ට values අරගෙන ඉවරලා මේ බලමු. ඇයි මේ load operation එකක් කියලා කියන්නේ 0 වෙලාවට, ඇයි shift operation එකක් කියලා කියන්නේ 1 වෙලාවට කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මෙතන flip flop එක ගැන කතා කරොත් මේක D එකක් තියෙන්නේ. external common clock එකක් දීලා තියෙනවා මේක. මේක synchronous එකක් තියෙන්නේ. හැමෝටම පොදු clock එකක් දීලා තියෙන්නේ rising edge එකේ තියෙන්නේ. මේ circuit එක බැලුවොත් අපි තව D flip flop එකේ characteristic එක අපි අනුව අපි දන්නවා. මෙයා ට්‍රිගර් වෙන වෙලාවට මේ D input එක තමයි Q not output එකේ next state එක විදිහට යන්නේ. ඒතර මෙයා ට්‍රිගර් වෙනවා නම් මෙතන තියෙන එක නම් Q not සමාන ඒක. මෙතන තියෙන බිඳුව නම් ට්‍රිගර් වෙන අවස්ථාවේදී මෙයා බිඳුව ගන්නවා. මේ පළවෙනි flip flop එක බැලුවොත් එහෙම මෙයාට clock එකක් හම්බවගෙන හැමෝටම clock එකක් external තියෙනවා. පළවෙනි එක්කෙනාට direct එයාගේ D input එකට D not එක දීලා තියෙනවා. data bit එක. දෙවැනි එක්කෙනාට මොකද වෙලා තියෙන්නේ? එයාට මෙන්න මේ circuit එකක් ඇදිලා ඒ circuit එකේ output එක තමයි D එකට දෙන්නේ. තුන්වෙනි එක්කෙනාටත් එමය, හතරවෙනි එක්කෙනාටත් එමය. මේ අතර serial data out කරන එක්කෙනාටත් ඒ විදිහටම දීලා තියෙන්නේ. මෙන්න මේ circuit එක ගැනත් අපි කතා කරනවා මෙතන බිංදුව එක තියෙන අවස්ථාවේදී. මේ circuit එකේ values මොනවද වෙන්නේ කියලා. මෙන්න මේක මොකද වෙන්නේ? මෙතන තියෙනවා not gate එකක්. not gate එකෙන් මේ හැමෝටම output එක not gate එකේ output එක මේ හැමෝටම සම්බන්ධ වෙලා තියෙනවා. මේ AND gate තියෙනවා මෙතන G1 G2 G3 ඉඳන් G4 G5 G6 වෙනකන් ඉන්නවා. ඒතර මේ ඔත්තේ අගයන් තියෙන AND gate G1 ඔත්තේ අගයන් මේ පළවෙනි 3 දෙනා පළවෙනි 1 2 3 කියන AND gate බල එක ඉන්පුට් එකක් අපිට පේනවා not gate එකේ ඉන්පුට් එක තමයි ගෙන් තියෙන්නේ. මෙන්න මේ pin එකේ not gate එකේ ඉන්පුට් එක. not gate එකේ output එක මේගොල්ලන්ට මේ ඉන්පුට් එකක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ උඩ 3 දෙන 1 2 3 3 දෙනාගේ අනිත් pin එකට. අනිත් pin එකට ගෙන් තියෙනවා D1 D2 D3 කියන data bit. data pin 3 ගෙන් තියෙනවා. ඊට පස්සේ මේක not එකට යන්න කලින් shift load කෙනෙක් කෙනාව අරගෙන මේ පල්ලෙහා 3 දෙනාට පල්ලෙහා ඉලක්කම් 3 G4 G5 G6 ට දීලා තියෙනවා. ඒතර යාගේ අනිත් එක අනිත් input එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ කලින් flip flop එකේ output එක Q not එක මෙතනට සම්බන්ධ වෙනවා. එයා Q1 එක මෙතන Q2 එක මෙතන. ඊට පස්සේ මේ AND gate දෙන්නගේ output එක O gate එක කරා ගිහිල්ලා තමයි ඊළඟ flip flop එකේ D input එකට දීලා තියෙන්නේ. මේ කලින් එක්කෙනාගේ Q1 එක ගිහිල්ලා මේ අර පල්ලෙහා ඉලක්කම් තියෙන AND gate එකට සම්බන්ධ වෙනවා. AND gate එක ඒක input එකක් විදියට මේ දෙන්නගේ output එක O එකක් කරා ගිහිල්ලා ඒ O එකේ output එක සම්බන්ධ වෙනවා ඊළඟ flip flop එකේ D එකට. මෙතන බිංදුව එක අනුව දැන් අපි බලන්න යන්නේ
මේගොල්ලන්ට ඇයි මේ ලෝඩ් ඔපරේෂන්යක් කියන්නේ ඇයි මේ ෂිෆ්ට් ඔපරේෂන්යක් කියන්නේ කියලා. මෙතන ඇයි මේ ෂිෆ්ට් ලෝඩ් බා කියන එකක් දීලා තියෙන්නේ. ලෝඩ් බා කියන එක මෙතන මේ නොටේෂන් එක දෙන අරන් තියෙන්නේ. ලෝඩ් කියන දේ වෙන්නේ මෙන්න මේ පින් එකට 0 දුන්නෙන් පස්සේ. ඒක අපි දැන් 0 දීලා බලනවා. මේ ලෝඩ් කියන එක වෙනවා කියන එක අපි ඒතොර මෙතන මේ පෙන්නනවා මේක 0 දුන්නෙන් පස්සේ මේ පින් එකට ලෝඩ් ඔපරේෂන් තමයි වෙන්නේ කියලා. මේකයි ඒ ලෝඩ් බා කියලා අරන් තියෙන්නේ 0 කියන එක මේ දුන්නෙන් පස්සේ ලෝඩ් වෙන නිසා. 0 එකක් දුන්නම යන බා කියන එක දාන නිසා. එතකොට මේකේ 0 දුන්නෙන් පස්සේ වෙන දේ බලමු අපි. මේ ලියලා 0 එනකන් කොහොමද values ටික ලියලා. මෙතනින් 0 දුන්නෙන් පස්සේ කියන්නේ අපි දැන් හිතන ඉන්න මේ එන්නේ load operation එක කියලා. මෙතනින් 0 මෙතනින් එළියට ඇද්දි මේක 1 වෙනවා. මෙතනින් එළියට එනකොට මේ මෙතනින් දෙනවා 0. මෙතනින් 0. මේක මෙතනින් එළියට යද්දි 1. මේ 1 එක මෙන්න මෙතනට එනවා 1. මෙතනට 1. මෙතනට කියලා මං කියන්නේ මෙන්න මෙයාගෙන් යන එක්කෙනාට 1. ඊට පස්සේ ආපහු මෙතනට 1. මෙතනට ආපහු 1. හරි. දැන් මේ D note එක කෙලින්ම මෙතනට එනවා. data bit මම වෙන පාටකින් දාන්න. මේ D note කිසි අවුලක් නැහැ මෙතනට එනවා. ඒ කාරක 0ද මොකක්ද කියලා වැඩක් නැහැ. මෙතනට ආ. ඊට පස්සේ මේ D1 එක කෙලින්ම එනවා මෙන්න මෙතන AND gate එක ආවට. D1. මෙයා D2. එතකොට මෙන්න මේ වගේ තැනක් බලන්න. මෙන්න මේ කොටස ඉදරා. D1 එක මෙතනට එනවා 1 කෙනෙක් එනවා මෙතනට එනවා. මේ G1 කියන AND gate එකේ output එක වෙන්නේ මොකද්ද? D1 AND 1. මොකක් හරි variable එකක් එක්ක එක කියන අගේ AND වුණාට පස්සේ එයාගේ output එක මොකක්ද වෙන්නේ? D1. ඒ variable එක. ඇයි ඒ? මෙයා කොහොමත් එකනේ. එතකොට AND gate එක AND gate එකේ වෙන්න ඕනේ මොකද්ද? අගයන් දෙකම එක වුණොත් තමයි output එක එකක් වෙන්නේ. එතකොට මෙයා ගන්න අගේ මත නේද රඳාපවතින්නේ මේ මෙතන output එක. මොකද මෙයාගේ අගේ බිඳු වුණොත් වැඩක් නැහැ මෙයා එක වෙච්ච කෙනුත් මෙතන බිඳු වෙනවා. එතකොට මෙයාගේ අගේ බිඳුව නම් මෙයන් බිඳුවයි. එතකොට මෙයාගේ අගේ නේද මෙතනට ගන්න. මෙයා එකගේ එක වුණොත් එහෙම මෙයාගේ නුත් වැඩක් ලැබෙනවා. එතකොට මෙයා එක වෙනවා. එතකොට මෙයා මත තමයි මේ සියල්ල නඳාපවතින්නේ මේ වගේ අවස්ථාවෙදී. එතකොට ඒකත් නිසා තමයි මෙතන D1 වෙලා තියෙන්නේ. මෙතන මෙන්නෙත් ඒ දෙයම තමයි D2. මෙතන D3. පස්සේ බලන්න මෙයා බිංදු අවස්ථාවේ මෙන්න මේ බ්‍රාන්ච් එකට මොකද වෙන්නේ කියලා. මේ බ්‍රාන්ච් එකට මේ නොට් එක පහු වෙලා නැහැ. එතකොට මෙයා බිංදුවයි. ඒක එම් රතු පාටින් දාන්නම් මොන් මෙතන බිංදුවයි. ඒ බිංදුවම තමයි මෙන්න මෙතනට යන්නේ මෙතනත් බිංදුවයි. ආවව මෙතන බිඳුවයි වෙන්න මෙතන බිඳුවයි.
වෙලාවෙ මෙන්න මේ පළවෙනි ෆ්ලිප්ෆ්ලොප් එකට ඩීනෝට් කියන ඩේටා බිට් එක කෙලින්ම ලැබෙනවා. එතකොට මෙන්න මේ පළවෙනි ක්ලොක් පල්ස් එකේදී, පළවෙනි ක්ලොක් පල්ස් එකේදීනේ අපි මෙන්න මේ පින් එකට 0 දෙන්නේ. එතකොට පළවෙනි ක්ලොක් පල්ස් එකේ පොසිටිව් එජ් එකක් අපිට හම්බ වෙනවානේ, පොසිටිව් එජ් එකක් රයිසිං එජ් එකක් හම්බ වෙනකොට මේගොල්ලෝ ට්‍රිගර් වෙනවා. ට්‍රිගර් වුණාට පස්සේ ඩී ෆ්ලිප්ෆ්ලොප් එක ගැන අපි දන්නවා මෙයා පොසිටිව් එකක් නම් තියෙන ක්ලොක් එක, පොසිටිව් එජ් එක ගන්න. යා ට්‍රිගර් වුණාට පස්සේ මේ ඩී ඉන්පුට් එක මෙතනට දෙනවානේ. එතකොට මෙන්න මේ ඩී නෝට් කෙනෙක් වෙනවා මෙතනට එනවා. ක්යූ නෝට් සමානයි ඩී නෝට් එනවා. එතකොට මේක දෙනවා මෙයා මෙතනට. මෙතනට එනවා ඩී නෝට්. හැබැයි බලන්න මෙතනට ඩී නෝට් ආවට වැඩක් තියනවාද කියලා. මේක ඇන් ගේට් එකක්. ඇන් ගේට් එකක මොකක්ම හරි පින් එකක් බිඳු වුණොත් එහෙම ඒ ඇන් ගේට් එකේ අවුට්පුට් එක කවදාවත් 1 වෙන්නේ නැහැ. 1 වෙන්න ඕනේ. ඒතකොට මෙයා කොච්චර 1 වුණත් වැඩක් නැහැ. මෙයා බිඳු නම් මෙයාට මේ ඇන් ගේට් එක ඩිසේබල් වෙනවා. ඒතකොට මෙතනින් මුකුත් වගයක් නැහැ. මෙතනින් එන්නේ බිඳු. මෙතනින් එන්නේ බිඳු. ඒ වගේම තමයි මෙයාට වෙන්නෙත් ඒ දෙමයි. මෙතනින් මේ ඊවල් කියන ඇන් ගේට් එක ඩිසේබල් වෙනවා. මෙයා ඩිසේබල් වෙනවා. එතකොට මෙන්න මේ ලෝඩ් ඔපරේෂන් එක, يعني මේ මෙතන 0 කියන අගය මෙන්න මේ පින් එකට දුන්න අවස්ථාවේදී පල්ලෙහා මේ ඉලක්කම් තියෙන ඇන් ගේට් තුනම ඩිසේබල් වෙනවා. උඩ කට්ටියට උඩ ඇන් ගේට් වල අවුට්පුට් එක මේ දෙන ඩේටා බිට් එක වෙනවා. D1 D2 D3 මේක ඕ ගේට් එකක් තියෙන ඕ ගේට් එක හරහා අපි දන්නවා මේක 0 වුණාට පස්සේ මේක D1 වුණාට පස්සේ මෙතනින් එළියට යනවා කියන්නේ D1. මොකද මෙයා 1 වුණොත් තමයි මෙතනින් 1 එකක් යන්නේ. මෙයා 0 වුණොත් එහෙම මෙතන 0 යනවා. මොකද මෙයාගේ වැඩක් නැහැ. මෙයා 0 කොහොමද? එතකොට මෙතන දෙන්නේ D1 කියලා අපි. මෙතන දෙන්නේ D1. මෙතන දෙන්නේ D2. මෙතන දෙන්නේ D2. දැන් බලන්න මෙන්න මේ ලෝඩ් ඔපරේෂන් එක නේද වෙලා තියෙන්නේ කියලා. මෙතන 0 දුන්නාන් පස්සේ ඩී නෝට් කොහොමත් කිසි අවුලක් නැහැ මෙතනට එනවා. D1 කෙනෙක් කෙනා මෙන්න මේ දෙවෙනි ෆ්ලොප් එකේ D ඉන්පුට් එක ලැබිලා තියෙනවා. මේ විදිහට අපි ඇනලයිස් කරලා බලුවාන් පස්සේ මෙයාව ලෝඩ් වෙලා තියෙනවා මෙතනට, මෙයාව ලෝඩ් වෙලා තියෙනවා මෙතනට. මෙතන 0 දෙද්දි මේ ටික ඔක්කොම මේ ඩේටා බිට් ටික මේගොල්ලන්ගේ D ඉන්පුට් වල ලැබෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට ලෝඩ් වෙනවා. ඊළඟට බලමු අපි සාමාන්‍ය අපි දැන් මේක ඔපරේෂන් එක මේ රෙජිස්ටර් එකත් එක්ක වැඩ කරනකොට පළවෙනිම ක්ලොක් පල්ස් එකේදී 0 එකක් දීලා මේක ලෝඩ් කරගන්නවා. දැන් ලෝඩ් වෙලා ගියා. දැන් දෙවෙනි පල්ස් එකේ නම් shift වෙන්න දෙනවා. ඊයවරකම් දෙන්න ඕනේද? shift වෙන්න. කියන එක ටයිමින් ඩයග්‍රෑම් එකේ බලමු. shift ඔපරේෂන් එකේ මේක එක දුන්නාන් පස්සේ වෙන්නේ shift ඔපරේෂන් එක කියන එක මේ විදිහටම ඇනලයිස් කරලා බලමු අපි. මෙතන Q නෝට් ඇවිල්ලා තියෙන එක්කෙනා ඊට පස්සේ ඒ කියන්නේ shift operation එකක් වෙනවා නම් Q නෝට් කෙනෙක් කෙනා එන්න ඕන මෙයාගේ ඩීට. එතකොට මෙයාගේ අවුට් එක මෙතනට යන්නේ. මෙයා ගාව තියෙන bit එක මෙතනින් අවුට් කරනවා. ඒ අවුට් එක මෙයාට ලැබෙනවා නම් තමයි shift එකක් වෙන්නේ. ඒක වෙනවද කියන එක බලමු. මම මේ සර්කිට් එකම අරගන්නම්. මේ විදිහට අර කලින් එකේ විදිහටම මෙතන 1 දීලා ඇනලයිස් කරලා බලමු අපි.
තීරණය. ඊට පස්සේ දැන් දෙවැනි ක්ලොක් පල්ස් එක. දෙවැනි ක්ලොක් පල්ස් එකේ දැන් කලින් අපි 0 දීලා ලෝඩ් කරගත්ත දෙවැනි දින අපි ෂිෆ්ට් කරන්න 1 දෙනවා. 1 දුන්නම මෙයාට මෙයාගේ පොසිටිව් එජ් එකක් හම්බෙන ක්ලොක් පල්ස් එකේදී එතකොට D නෝට් කෙනෙක් කියලා මෙතනට ගත්ත එක්කන දැන් මෙයා D ඉන්පුට් එක D නෝට් අර ගත්තා. මෙයා ට්‍රිගර් වුණා. ට්‍රිගර් වෙලා මෙයා Q නෝට් එකට දුන්නා. Q නෝට් එක මෙතනට ආවා. Q නෝට් එක දැන් මෙන්න මෙතනට එනවා. මෙයාට තේරෙන්න වෙනවා. මෙයා ගැන අපි බලන මේ නැත්තම් පැටලෙනවා. දැන් මෙතන මොකද වෙන්නේ? දැන් මෙන්න මේ AND gate එකේ මෙයා disable වෙලා තියෙනවා. මෙයා disable කියලා කියන්නේ මෙයා මොනවා ගත්තත් තේරෙන්නේ නැහැ. මේ AND gate එක disable. එතකොට මෙතනට එන්නේ 0 එක. මෙන්න මේක 0. මෙයා 0. මෙයාට වෙන්නේ අර කලින් මෙයාට වුණ වැඩි. මෙයාගේ වන් එකක් තියෙන නිසා මෙයාගේ අගේම තරඳා පැවතිනවා. මෙයාගේ අවුට්පුට් එක මෙයා කියන නෝට් එක අවුට්පුට් එක අවුට්පුට් එක කියනවා. දැන් මෙතන තියෙන ඕ ගේට් එකක්. ඕ ගේට් එකේදී කියන නෝට් අවුට්පුට් එක මත රඳා පැවතිනවා. මොකද මෙයා 0 මේ පැත්තෙන් වැඩක් නැහැ. මෙයා මත රඳා පැවතිනවා මෙතන අවුට්පුට් එක. මෙයා 1 වුණොත් මෙයා එනේබල් වෙලා මෙතනට 1 වෙනවා. ඒ කියන්නේ මෙයාගේ අගේ. මෙයා 0 වුණොත් එහෙම මෙයා disable වෙනවා. මෙයා 0 වෙනවා. ඒ කියන්නේ මෙයාගේ අද. මෙයා 0. මේ සර්කිට් එකට එන්න කලින් මම මතක් කළා මෙතන shift operation එකක් වෙනවා නම් මෙයාගේ Q note output එක මේ ඊළඟ එක්කෙනාගේ D input එකට ලැබෙන්න ඕනේ. එතකොට තමයි මෙතන මෙයාගේ load වෙලා තියෙන එක්කෙනා මෙයාට shift වෙන්නේ. ඉතින් ඒ සිද්ධියම තමයි මෙතන වෙන්නේ. මේ යා මෙතනට Q1 යනවානේ. මෙතන Q1. මෙතන Q1. ඒ වගේම මෙතනට Q2. ඒ දෙයම මේ මෙතන වුණ සිද්ධියම මෙතන වෙනවා. මෙතන වෙලා මෙන්න මෙතනට එනවා Q1 එක. මෙතනට එනවා Q2 එක. දෙවෙනි ක්ලොක් පල්ස් එකේදී මෙතන අපි දැක්කා shift operation එක වෙනවා මෙතනට 1 දුන්නාන් පස්සේ. එතකොට මෙන්න මෙයාගේ timing diagram එක අපි අඳින්න යන්නේ මෙයාගේ waveform එක කොහොමද එන්නේ කියන එක. ඒකත් ලෙක්චර් නෝට් එකේ දීලා තියෙන එක මම අරගෙන විස්තර කරන්නම් එක ලේසි. මෙන්න මේක. මෙතන බලන්න මේ දීලා තියෙන්නේ මේක මේ සම්පූර්ණ රෙජිස්ටර් එක બ્લોක් එකක් විදිහට දීලා තියෙනවා. මෙතන ඉන්පුට් බිට්ස් ටික දීලා තියෙනවා. ඉන්පුට් එකට මේ මෙන්න මේක තමයි මේ දීලා තියෙන පැටර්න් එක. මේක ගිවන් පැටර්න් එක. මේක වෙනස් කරලා දෙන්න පුළුවන්. මේ පැටර්න් එක අනුව තමයි අපි මේක බලන්න ඕනේ. data out එක දීලා තියෙනවා. අන්තිම එක්කෙනාගේ output එක දීලා තියෙන Q3 out එක. මෙතන shift load මෙන්න මේ pin එක දීලා තියෙනවා. මෙතන ලෝඩ් වෙලාවදී අපි දන්නවා දැන් මේක 0 වෙලා ලෝඩ් වෙන්නේ කියලා shift වෙන්නේ 1 වෙලාවදී කියලා ක්ලොක් එක දිය දෙනවා external මේක rising edge එකේ එකක්. SRG 4 කියලා කියන්නේ shift register generator 4 කියලා. 4 කියන එක shift register generator 4. ඒක shift ඒ කියන්නේ මෙයා shift register එක 4 bit generate කරන කියන අදහස් තමයි තියෙන්නේ. ඒක ක්ලොක්
එක දීලා තියෙනවා මේ පල්සස් මෙතන හයක් දීලා තියෙනවා ක්ලොක් සයිකල් එකේ ෂිෆ්ට් ලෝඩ් එක දීලා තියෙනවා මෙන්න මෙතන මේ පළවෙනි පල්ස් එකට 0 එකක් දීලා තියෙනවා ලෝඩ් කරගන්න ඊට පස්සේ මෙයාගේ ෂිෆ්ට් ඔපරේෂන් එකට මෙයා දිගටම 1 දීලා තියෙනවා ඩේටා අවුට් එක බලන්න අන්තිම එක්කෙනාගේ ඩේටා අවුට් එක පළවෙනි ක්ලොක් පල්ස් එකේ දැන් මේ අන්තිම එක්කෙනා ගැන කතා කරන්නේ අන්තිම එක්කෙනා ගැන කතා කරන නිසා අන්තිම එක්කෙනාගේ වේව් ෆෝම් එක තමයි මේ ඇඳලා තියෙන්නේ මොකද මෙයාගෙන් අවුට් එක ගන්න නිසා සීරියල් අවුට් එක මෙයාගෙන් ගන්න මේ නිසා එතකොට දැන් මෙතන දීලා තියෙන බිට් පැටර්න් එක අනුව මේ අන්තිම එක්කෙනාට ලෝඩ් වෙන්නේ කවුද පළවෙනි ක්ලොක් පල්ස් එකේදී 0 නේ ලෝඩ් වෙන්නේ D3 එක අපි දැක්කා මෙන්න මේකෙදි මේකෙදි මෙතන සොරි මෙතන D3 එන්න ඕනේ මෙතන D0 D1 D2 මෙතන D3 මේක අපි දැක්කා ලෝඩ් ඔපරේෂන් එකේදී මෙයාට එන්නේ D3 එතකොට මෙතන D3 වලාගේ ලෝඩ් වුණා ඊළඟට මෙයා 1 දෙන්න ගත්තන් පස්සේ ෂිෆ්ට් වෙනවා ෂිෆ්ට් වෙනකොට මොකද වෙන්නේ මෙයාගේ ඊළඟ එක ඊළඟ පල්ස් එකේදී මෙයාට එන්නේ D2 ගේ යගේ මොකද Q2 එකනේ මෙයාට ලැබෙන්නේ Q2 එක කියලා කියන්නේ මෙයාගෙන් මෙයාගේ D input එක මොකද මෙයාත් එතකොට ට්‍රිගර් වෙනවනේ මෙතන රයිසින් එජ් එකදී මේ හැමෝම ට්‍රිගර් වෙනවා හැමෝම ට්‍රිගර් වෙනවා කියන්නේ මෙයාගේ D එක යනවා මෙයාගේ Q2 එකට ඉතින් එයාගේ Q2 එක අපි දැක්ක මෙතනට එනවා අපිට මෙයාට ලැබෙනවා මෙයාගේ out එක මෙයා ගාව පළවෙනි එකේදී store වෙච්ච value එක ඊළඟට වෙනවා මෙයාට 0 D1 එක ලැබෙනවා home shift එක ඇවිල්ලා ඊළඟට මෙයාට 1 එක ලැබෙනවා D0 එක තොරද දෙවනි පල්ස් එකේදී පළවෙනි එකේ ලෝඩ් වුණා දෙවනි එකේදී අර මුලින්ම ලෝඩ් වෙච්ච එක නා පළවෙනි සයිකල් එකේ ලෝඩ් වෙච්ච එක නා මෙයාගෙන් අවුට් කරනවා සීරියල් අවුට් කරනවා ඊළඟ එක නා ලෝඩ් වෙති අර දෙවනි තුන්වෙනි පල්ස් එකේදී දෙවනි ලෝඩ් වෙච්ච එක නා අවුට් කරනවා ඒ වගේ විදිහට හතරවෙනි එක වෙද්දී පුළු බිට් ටික ඔක්කොම මෙයා ගාවට ගිහිල්ලා දැන් අන්තිම ලාස්ට් ඩේටා බිට් එකත් මෙන්න මේ කිව් මේ අන්තිම ෆ්ලිප් ෆ්ලොප් එක ගාවට ගිහිල්ලා යාට ගිහිල්ලා මේ ලාස්ට් ඩේටා බිට් එක D node කේ තිබුණ එකනක් මෙයාට ගිහිල්ලා එතකොට පස්වෙනි සයිකල් එක යද්දි පස්වෙනි පල්ස් එක යද්දි පස්වෙනි පල්ස් එක පටන් ගත්තකම මම මේකට ට්‍රිගර් වුණ ගමන්ම මෙයා එළියට යනවා එළියට ගිහිල්ලා මෙයා රීසෙට් වෙනවා මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ සීරියල් පැරලල් ඉන් සීරියල් අවුට් එකක් තියෙන්නේ ඔක්කොම ටික ලෝඩ් වෙනවා මෙන්න මෙතනදී. හතරක් ඉවර වෙච්ච ගමන් ඔක්කොම ටික ලෝඩ් වෙනවා නෙමෙයි ඔක්කොම ටික ෂිෆ්ට් වෙලා ලෝඩ් වෙනවා පළවෙනි එක ඉවර වෙද්දිම. පළවෙනි පල්ස් එකේදීම මෙයා ගාවට අන්තිම එක්කෙනා ගාවට ෂිෆ්ට් වෙලා යනවා හතරක් ඉවර වෙද්දී. ඊළඟ වීඩියෝ එකේ අපි බලමු. පැරලල් ඉන් පැරලල් අවුට් එක ඒක ටිකක් සංකීර්ණයි. ඒ නිසා මම සරලව කියන්නම් ඒක ඒ කියලා හිතන්න අමාරුයි මොකද පොඩි වෙලාවකදී කරන්න බැරි නිසා ඇනලිසිස් එක ඊට කලින් අර SR වලින් තිබුණ එකත් බලමු ටිකක් මේදී SR වලින් තිබුණ එක මේකත් බලන්න ඒ විදිහටම මේ සර්කිට් එක මේ එක්ස්ටර්නල් මොන මොනවා දුන්නත් එහෙම මේ එහෙම බය වෙන්න දෙයක් නැහැ මොනවද දීලා තියෙන්නේ මේ මෙතන මේ කෑලි වැඩි නේ මම මුකුත් හිතන් දෙයක් නැහැ මේ දීලා තියෙන එක බලලා අර අපි අරගේ ඇනලිසිස් එක කරේ මේ විදිහට මෙතනින් ආවොත් එහෙම කොහොමද එන්නේ මෙතනින් ආවොත් කොහොමද එන්නේ ඇන් ගේට් වල මෙයා 0 ආවොත් කොහොමද එන්නේ එහෙම හිතලා කරන්න තියෙන්නේ මේ මුකුත් එහෙම මතක තියා දෙයක් නැහැ ඒ වෙලාවට දෙන බිට් පැටර්න් එක අනුව මේ ඇනලිසිස් එක කරන් යන්න තියෙන්නේ මේකේ මේ මේ SHLD මේවා ටිකක් වැඩි නිසා මේ වගේ එකක් අර ප්‍රශ්නකින් භාගයකට දෙයි කියලා හිතන්න බෑ මේ ඒකයි මම මේක විස්තර කරේ නැත්තේ SCR මේ අලුත් මේ වගේ තියෙන මටත් මතක නෑ මේ පින්ස් වල මොනවද වෙන්නේ කියලා මේ මේවා එහෙම ඒ නිසා අපි මේක තියමු මේක තියලා ඊන එකේදී මම parallel in serial out එක ගැන විස්තර කරනවා